මාසෙ නම් වැට් එක වැඩි වෙනවා 10%. ධීවර කර්මාන්තයේ පැත්තෙන් කොහොමද මේක බලපාන්නේ? ඇත්තටම මේ වැට් එකත් එක්ක ධීවර කර්මාන්තයේ තවත් ඉතාමත්ම අසීරු තත්වයකට පත් වෙනවා ධීවර ජනතාව. මොකද මේ රටේ ඇතිවෙච්ච දේශපාලන ඒ වගේම ආර්ථික සමාජීය අර්බුදයත් එක්ක දැඩිව බලපෑම් ඇති වුණේ ධීවර ජනතාවට. ඉතින් ඒක නිසා මේ වැට් එකත් එක්ක මං හිතන්නේ ධීවර ජනතාව පාසුතාවයට පත් වෙනව විතරක් නෙවෙයි, අපිට ලොකු අමාත්‍යාංශයක් හැටියට, රජයක් හැටියට ලොකු යුතුකමක් තියෙනවා මේ අයට අවශ්‍ය කරන සහනාධාර, ආධාර, ඒ වගේම අනිකුත් පැතිවලින් මේ අයට ලබා දිය යුතු හැම සහයෝගයක්ම ලබා දීමට තමයි මමත් මගේ ගරු කැබිනට් අමාත්‍යතුමත් සාකච්ඡා කරේ. අපි අපේ පරාසය තුළ අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම මේ ධීවර ජනතාව ශක්තිමත් කරන්නට අපි මේ වන විට වැඩසටහන් සංවිධානය කළා තියෙනවා. නමුත් අපි තේරුම් ගන්න ඕනේ දැනට මාස කීපයකට උඩදී මේ රටේ තිබිච්ච තත්ත්වය. ධීවරයට තෙල් ටික ලබා ගන්න බැරි වුණා, ධීවරයට අවශ්‍ය කරන අවශ්‍ය උපකරණ ටික ලබා ගන්න බැරි වුණා, ධීවරයට මේ තමන්ගේ රැකියාව ක්‍රියාත්මක කරන්නට අස්වැන්න නෙලා ගැනීමට යන්න අවස්ථාව තිබුණ නැහැ. ඉතින් එවැනි ඉතාමත්ම අසීරු අඩියක තියෙන අවස්ථාවකදී අතිගරු ජනාධිපතිතුමා ඒ වගේම වර්තමාන රජයත් උපරිම උත්සාහය ගත්තේ සියලු ජනතාවට, සියලු වෘත්තිකයන්ට අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන්න. මම පැහැදිලිව දන්න කාරණයක් තමයි මේ தත්ත්වය තවත් මාස 3-4ක් ඇතුළත අපට මේ தත්ත්වය වෙනස් කරගන්නට පුළුවන් හැකියාව තියෙන. මොකද වැටිච්ච තැනින් නැගිටින්නට නම් අපිටත් යම් විදිහේ කැපවීම කරන්න ඕනේ. ඒ කැපවීම ජනතාවට විතරක් කැපවීම කරන එක නෙවෙයි කලියුත්තේ. අපිත් මම හිතන්නේ මහජන නියෝජිතය හැටියට, රාජ්‍ය සේවයේ ඉන්න රාජ්‍ය නිලධාරීන් හැටියට සමස්ත සියලු දෙනාම යම් යම් කැපවීම් කරන්න සිදු වෙනවා. ඒක නිසා කොහොම නමුත් මේ තත්ත්වෙන් ජනතාව ගොඩනගා ගන්නට අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපේ අමාත්‍යාංශයක් හැටියට අපි ලබා දීමට අවශ්‍ය කරන පසුබිම අපි නිර්මාණය කරලා තියෙනවා.